ඉන්නේ ලංකාවේ හතරවෙනි රාජධානිය වන යාපව රාජධානිය. මේ අපි ඉන්නේ මාලිගාව උඩට යන මාර්ගයේ. ලංකාවේ තියෙන එකම සෙල් වලින් අදපු එහෙම නැත්නම් ගලින් අදපු drill එකක්. එහෙම නැත්නම් විදලා අදපු මේව එක ආසියාවේම තියෙන්නේ. දැනට ඒක විතරයි කියලා තමයි ඔප්පු වෙලා තියෙන්නේ. ඒ වගේ විශේෂත්ව ගොඩක් තියෙනවා මේ. අපේ විදේශිකයන් ඇයි මේතන රටට ඇදිලා එන්නේ කියලා බලන්න අපිත් මෙතනට ආවන් පස්සේ තමයි අපිටත් තේරෙන්නේ ලංකාවේ පුරාණ මිනිසුන්ගේ රජවරුන්ගේ තියෙන හැකියාව ගල් කැටයම් වල තියෙන විශේෂත්වය යුද උපක්‍රම කොච්චරක් තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ මේ වගේ තැනකට ආවම තමයි අති උනත් දේශීය ජනතාව ඇටියට මෙච්චර කල් මේක නොදැන ඉතිවීම ගැන හරිම කනගාටුයි ඇවිල්ලා බැලුවම තමයි අපිට තේරෙන්නේ අපේ පැරණි මුතුන් මිත්තන් කොතරම් දක්ෂද කියලා චීනය සමග තියෙන සම්බන්ධතා අවුරුදු 800කටත් ඈත අතීතයේ වෙනකන් තියෙනවා කියලා මේ යාපව් රාජධානියෙන් ඔප්පු වෙනවා. මේ රාජධානියේදී චීන කැටයම්, චීන බඳුන්, චීන කාසි, ඒ වගේම යාපව්ව සිංහයා කියන එක ඒ සිංහෙක්ම කියලා නිරූපණය වෙන්නේ නැහැ. චීනයේ මකරට සමාන මූණකුත් සිංහයාට සමාන ඇඟකුත් ඇඳලා අනුව තමයි මේක අදලා තියෙන්නේ.